அருந்ததி அருந்ததி අපි ජීවත් වීම විදිහට සලකන්නේ යම් ආකාරයකට අත්දැකීම් මත පෝෂණය වීමක්. සුන්දර කී සිතුවම් මවන නිර්මාණකරුවෙක්ට නම් ඒ අත්දැකීම් සුන්දර ගීයකට දායාද කරනවා බොහොම නිර්ලෝභීව. තරු අරුන්ධතී ගී සිහිනයට අද තෝරගත්ත මේ ගීයත් එහෙම කතාවක් පසුබිම්බුණු අපූරු ගීයක්. ගී පදවල හිමිකාරිය ශාමිලා හුසේන්. ඇය නව පරපුරේ ප්‍රතිභාපූර්ණ ගීපද රචකාවියක්. සුදුසුදට ගීය ලියවෙන්න පසුබිම්මුණු කතාව අපි ඇයගෙන්ම අහලා දැනගමු. අයිබෝන් ශාමිලා ඔබට. අයිබෝන්, සුදුසුදට ගීතය ලියවන ආකාරය ගැන කතා කළොත් ඇත්තටම මේ ගීතේ පුරාවටම කතා කරන්න උත්සාහ කරේ සමාජ සංහිඳියාව ගැන. අපි පුංචි කාලේ අපි හැදිච්ච වටපිටාව සහ අදටත් අපි ඉන්න වටපිටාව ඇතුලේ අපි සාමූහිකව ජීවත් වෙන්නේ ජාති ભેද ආගම් ભેද කියලා දෙයක් අපිට දැනෙන්න හෝ ඇහෙන්න ඉඩක් නැහැ. නමුත් වර්තමානයේ ඇතුලේ අපි දකිනවා යම් යම් වේද විශ්වාසයේ කඩකිරීම, විශ්වාසයේ බිඳවීම ඇති කරන්නට උත්සාහ දරන බව. ඉතින් ඒ වටපිටාවත් ඇතුලේ ඉඳලා මීට අවුරුදු එකහමාරකට විතර කලින් මම අතින් මේ පදවල ලියවෙන්නේ. මට දැනුණු කම්පණය තමයි මම කවියක් විදිහට ලියලා මුහුණුකොට ඉස්සෙලේ. මම ගොඩක් හැදුනේ බෞද්ධ වටපිටාවක් ආශ්‍රිතව. මගේ අම්මා මොන්ටිසෝරි ගුරුවරියක් වුණ නිසා මම මොන්ටිසෝරි තිබුණේ පන්සලේ. සහ මගේ පියාගේ රැකියා කටයුතු නිසා අපි කාලයක් පදිංචිලා හිටියේ පන්සලට කිට්ටුම නිවසක. ඉතින් ඒ නිසා පන්සලත් එක්ක ලොකු ගනුදෙනුවක් මගේ තිබුණා. මම දන්නවා අපි කොච්චර සාමූහිකවද මේ සමාජය ඇතුළේ ඉන්නේ කියලා. ඉතින් කිහිප දෙනෙක් ඒක බිඳවන්න උත්සාහ කරද්දී මට ඒක ලොකුවට දැනෙනවා. මොකද මට වැඩි හරියක් ඉන්නේ අන්‍ය ආගමික සහෝදර සහෝදරියන් තමයි මගේ ජීවිතේ වටේ තින්නේ. මේ පදවල පුරාම තියෙන්නේ මුස්ලිම් සහෝදරියා තමන්ගේ බෞද්ධ බුදු දහම අදහන සිංහල සහෝදරියට කරන කතා බහක්. පුංචි කාලේ ඉඳන් ලබාගත්ත අත්දැකීම් එක දන්නවා. බුදු දර්ශනය කියන්නේ මෛත්‍රිය වපුරන මානුෂීයවාදී දර්ශනයක්. ඒ නිසාම මම සමහර තැන්වලදී සඳහන් කරා මම පරදාවෙන් ඔළුව වහගෙන ආවට මට බුදුහාමුදුරෝ දකින්නේ මගේ අපේ හිතේ හිතවත්කම් සහ මනසකම් විතරයි කියන එක. අනිත් එක මම මේ දැන් හදන්න යන විශ්වාස බිඳවීම හරහා ගොඩනගන්න යන සංකල්පය ඇතුළේදී ඇතිවන පරතරය පෙන්වන තමයි මම යටිමළුවේ ඉන්නම් මට උඩමළුවට එන්න තහනම් නම් ඔබ ගිහින ඇඳලා එන්න කියලා මම එතන සඳහන් කරන උත්සාහ කරේ. බුදුහාමුදුරුවන් දකින්නේ මනුස්සකම් විතර. මම බලන් ඉන්නම් ඔබ ගිහින් ඉන්න. හැබැයි ඒ මේ හදන වැටකඩුළු වලින් අපේ සම්බන්ධතා බිඳවන්න බෑ කියන එක. අවසානයේදීත් මම පදවැල් හරහා සඳහන් කළේ අපි අතරේ මේ එදා ඉඳන් මට ඔබේ දැනෙන ලෙංගතුකම් පියනවා නම් මොකටද මේ වැටකඩුළු හදාගෙන බිඳින්නට යන්නේ? පිට වැටකඩුළු මොකටද කියලා. ඒ පදවැල මම මුහුණුකොට පෝස්ට් කළාට පස්සේ ඒක දැකපු නයනසින වනිනායක අපේ ආදරණීය සහෝදරයා මේක ගීතයක් කරමු කියලා මට යෝජනාවක් කළා. ඊට පස්සේ ඔහුම දර්ශන වික්‍රමතුම සංගීත වේදිකාවන් එක්ක කතා බහ කරලා තිබුණා. ඒ දෙන්න කතා කරලා ශානිකා සුමනසේකර ගායන ශිල්පිනිය සමගත් කතා කරලා තිබුණා. මේ තුන්දෙනාගේම සහයෝගයෙන් තමයි මේක ගීතයක් වෙන්නේ. ඉතින් මම හිතනවා මේක මගේ නිර්මාණ අතර සුවිශේෂී සහ වෙනස් ගීතයක්. මට සතුටුයි මගේ මේ සංකල්පය ගීතයක් විදිහට සමාජයට දෙන්න ලැබුණ එක ගැන. මම ශාමිලා. සුදු සුදට පීරි අපි නෙළුවෙමු සුදුමල්. සඳේ නුඹත් දුටුවද උතුරම හසර. සිත ආගන්තු
හිටිලා මාවත් පන්සල් සම්බුදුනෙත ගැටුනේ අපි හිතේ නිනිස්කම් මෙහෙම දැනෙන්නට හැකිනම් අල්ලන්නත් තව කුමකට වැටමුර කාවල් සුදෝ සුදට පේරී අපි නිලුවෙමු සුදුමල් සඳේ නුඹත් දුටුවද උතුරන හසරල් ගී සිහිනා